කොළපත අපි පෙරන්නන් අතර දවටිනයක් ලෙස යොදාගත්තේ ඉතිහාසයේ පටන්. අද ලොව පුරා රටවල් වලින් ඒ සඳහා ඇති ඉල්ලුම බලන්න. පරිසර හිතකාමි වගේම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පරිභෝජන රටාවකට යොමු වන කොයි කාටත් මේක හොඳ නිර්මාණයක්. දැන් මේක ගත්තාම මේක සම්පූර්ණයෙන්ම ස්වභාවික ව්‍යාපාරයක්. මේක අපි හදන්නේ සම්පූර්ණයෙන්ම නිකම් අපත යන කොළපත් වලින්. දැන් ලංකාවේ ගත්තාම මේක කොළපත් කියන්නේ සාමාන්‍යයෙන් කරදරයක් විදිහට අපි දකින්නේ. මොකද තැනින් තැන වැටෙනවා, ගංගා ඊට පස්සේ ඩෙන්ගු හැදෙනවා, මේවල වතුර එකතු වෙනවා. ඉතින් අපි මේක හිතුවා මේකෙන් නිර්මාණයක් වෙනවා අපි දන්නවා දැන්. මේක ඒ කියන්නේ ජාත්‍යන්තරයේ ඒ කියන්නේ ඉන්දියාව වගේ රටවල් වල මේක මහ පරිමාණයෙන් වෙනවා. මේක ඉතින් අපේ රටෙත් මේක කරන්න පුළුවන් කියලා අපි තීරුම් ගත්තා. අනිත් එක මේක ස්වභාවික නිසා අපි දැන් ලංකාවගේ රටවල් වල ප්ලාස්ටික් භාවිතය ඉතාමත් බහුලයි. දන්නවා දැන් කොළඹට බත් පැකට් එක එනකොට එහෙම කී දෙනෙක් එනවාද? ඒතකොට ඒත් එක්ක ලන්ච් ෂීට් සෑහෙන ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙම ගත්තාම දැන් මේ වගේ එකක් ගෙනිච්චාම මේවට ලන්ච් ෂීට් ඕන නැහැ. මේක පෑ 24ක් විතර වතුර ලීක් වෙන්නේ නැහැ. කිසිම ලීකේජ් යන්නේ නැහැ. අනික හොඳට ටයිට් මේක හිටිනවා. ඒ නිසා මේක අපිට දිගටම පාවිච්චි කරගන්න පුළුවන්. අපි අපේ දේ අග යනවා වගේම මේවැනි නව නිර්මාණවලින් අපිට රටට සල්ලි එන ක්‍රමෝපායන් සොයාගත හැකි වෙනවා. මේක දිරාපත් වෙන නිසා අපිට ඕන තැනක අපි දැන් ට්‍රිප් එකක් ගියා වුණත් මේක කාලා විසික් කරලා දාලා එන්න පුළුවන්. මේකේ එතකොට මේ දිරාපත් වෙනවා පොළොවට. ඒක නිසා තමයි අපි මේක මේ විදිහට පටන් ගන්න ගත්තේ. මේක සම්පූර්ණයෙන්ම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් එකක් නිසා තමයි අපි මේක මේ ප්‍රොමෝට් කරගෙන යන්නේ. මේක දැන් ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙන අපි මේක ටාගට් කරන්න අපි යුරෝප් මාකට් එක පුළුවන් තරම් දැනට අපි මේක මේ විදිහට ලංකාවේ ටුවරිසම් වලට මාකට් කරගෙන යනවා.